சமதயானிக்க விதர்ஷனாவ சமதயானிக்கயா முலின் தோரா தினலத்தேய ஒகு அசுருக்கல கர்மஸ்தானிய அணுவ ஹெத்தெம ஆகார கீபேகட பெதியாய் இதே கச்சோ பட்டமங் உபச்சார சமாதிங் வா அப்பனா சமாதிங் வா உப்பாதேதி ஐயம் சமதோ சோ தஞ்ச தங் சம்பயுத்த தம்மே அனிச்சாதீஹி விபஸ்ஸதி ஐயம் விபஸ்ஸனா இதி பட்டமங் சமதோ பச்சா விபஸ்ஸனா தேன உச்சதி சமத புப்பங்கமா விபஸ்ஸனம் பாவேதீதி யனு சாமான்ய க்ரமயாய் මේ ශාසනයෙහි එක් පුද්ගලයෙක් පළමුවෙන් උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය හෝ උපදවයි. මෙය සමතයයි. හෙතෙම ඒ සමාධියද ඒ සමාධි චිත්තය හා සම්ප්‍රයුක්ත පස ආදී ධර්ම අනිත්‍ය ආදී සාමාන්‍ය ලක්ෂණ අනුව විදර්ශනාව පවත්වයි. මෙය විදර්ශනාවයි. මෙසේ පළමුව සමතයයි පසුව විදර්ශනාවයයි එහෙයින් සමත පූර්වාංගම හෙවත් සමතේ මුල් කොටගත් විදර්ශනාවයයි කියනු ලැබේ යනු එහි අදහසයි සමතයෙන් ඇරඹුණු විදර්ශනාවේදී උවත් සම්මස්සනය ඇති වූ මැනව නාම රූප පරිච්ඡේද ඥානය ඇති වූ මැනව. දිට්ඨි විසුද්ධි ආදිය ඇති වූ මැනව. ඒ ඥානද විසුද්ධිද පහළවන අන්දමින් අරමුණට ගත් ධර්මයන්හි විදර්ශනාව කරගෙන යා යුතුය. එහිදී සමත නිමිත්ත නොඑක් ආයුරෙන් ලැබෙන හේයින් සම්මස්සන පිළිවෙතද නොයෙක් ආයුරින් ලැබෙන බව සැලකිය යුතුය. මෙහි මුලින් ප්‍රකාශිත පරිදි ධ්‍යාන චිත්තයත් තත් සම්ප්‍රයුක්ත ධර්මයත් සම්මස්සනය කිරීම තවත් ක්‍රමයකි. ඇතැම් විට ධ්‍යානය ලබාගත් පුද්ගලයන් ධ්‍යානය අපේක්ෂානුකොට ශුද්ධ විදර්ශනා ක්‍රමයෙන් භාවනාව ආරම්භන බවද සැලකිය යුතු කාරණයකි. ආනාපාන සමත නිමිත්තෙන් ධ්‍යාන උපදවාගත් යෝගාවචරේකු එය විදර්ශනාවට නගන සැටි විසුද්ධි මාර්ගයේම දක්වන ලද්දේ මෙසේය. මෙසේ නිපදන ලද චතුෂ්ක පංචක ධානය ඇති මහණ වනාහි මේ කායානුපස්සනාවෙහි සල්ලක්කන විවට්ටනා වශයෙන් කමටහන් වඩා පාරිශුද්ධියට පැමිණෙනු කැමතියේ ඒ ලද චතුෂ්ක පංචක ධානයන් කෙරෙහි එක් දානයක් ආවර්ජනා ආදී පංච ආකාරයෙන් වශීතාවේට පැමිණියේ ප්‍රගුණ කොට නාම රූපයෙන් විවස්ථා කොට විදර්ශනාව පටන් ගනී. මේ යෝගී තෙමේ සමාපත්තියෙන් නැගී ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ සමුදය නම් කරජකායද සිතද යන දෙදෙන යැයි බලා යම්සේ කඹුරු සම හුලං ගන්වන කල්හි චර්මයද පුරුෂයාගේ තදනු රූප වූ ව්‍යායාමයද නිසා වාතය හැසිරේද ඉපරිදෙන්ම කරජකායද සිතද නිසා ආශ්වාස ප්‍රාශ්වාසය වූ හැසිරෙතැයි බලා ඉක්බිති ආශ්වාස ප්‍රාශ්වාසයන්ද කයද රූපයයිද සිතද තත් සම්ප්‍රයුක්ත ධර්මයන්ද අරූපයයිද නියම කෙරෙයි. මේ සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ තවත් ක්‍රමයකින් ලැබේ. එහි භාවය මෙසේයි.
ආශ්වාස ප්‍රාශ්වාසයන් අනුව හික්මෙන්නහුට ආශ්වාස ප්‍රාශ්වාසයන් නිමිති කොට ඇති සතර ධානයෝ පහළවන්නාහ. හේ ධානයෙන් නැගී ආශ්වාස ප්‍රාශ්වාසයන් හෝ ධානාංගයන් හෝ පරිග්‍රහණය කෙරේ. එයින් ආශ්වාස ප්‍රාශ්වාසයන් මෙනෙහි කරන්නා වූ යෝගාවචරයා ආශ්වාස ප්‍රාශ්වාසය කුමක් ඇසුරු කළෝද? හෘදය වස්තුවයි. එය චිත්ත සමුත්තාන වතුදු කය නොහැර පවත්නා හේයින්, නොහොත් කාය වත්තුව ඇසුරු කළේය. වත්තු නම් කරජ කායයි. කරජ කාය නම් සතර මහා භූතයෝද උපාදා රූපද වන්නාහ. යැයි මෙසේ රූප පරිග්‍රහය කරයි. ඉක්බිති තදාරම්මන ඒ අරමුණට සම්බන්ධ වූ පස්ස පංචම ධර්මයෝදැයි මෙසේ නාමයද පරිග්‍රහය කොට ඒ නාම රූප දෙදෙනාගේ ප්‍රත්‍ය විග්‍රහ කරණියේ අවිජ්ජාදී පටිච්ච සමුප්පාදය දැක නී නාම රූපේ වනාහි ප්‍රත්‍යහා ප්‍රත්‍යෝත්පන්න වූද ධර්ම මාත්‍රයක්මය. ඒ පිටත් සත්වේක් පුද්ගලයෙක් නැත්තේය. මෙසේ සැකය පහව යෑමෙන් ප්‍රත්‍ය සහිත නාම රූපේහි අනිත්‍යාදී ලක්ෂණය ආරෝපණය කොට විදර්ශනා වඩනුයේ ක්‍රමයෙන් අරහත්වය ගන්නේය. ධානාංගයන් මෙනෙහි කරන්නාද මේ ධානාංගයෝ කුමක් ඇසුරු කළෝද? වස්තුව ඇසුරු කළෝය. වස්තුව නම් කරජ කායයි. ධානාංගයෝ නාම කායයි. කරජ කාය රූපයයි. මෙසේ නාම රූප සනිටුහන් කොට ඕහුගේ ප්‍රත්‍ය සොයනුයේ අවිජ්ජාදී ප්‍රත්‍යාකාරය දැක මේ නාම රූප යනු ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම මාත්‍රයක්මය. අනෙක් සත්වේ පුද්ගලයෙක් නැත්තේයයි සැක නැති කොටගෙන ප්‍රත්‍ය සහිත නාම රූපේහි ත්‍රිලක්ෂණය ආරෝපණය කොට විදර්ශනා වඩමින් අනුක්‍රමයෙන් අරහත්වයට පැමිණේ යනුවෙනි. දිට්ඨි විසුද්ධි කතාවේ ප්‍රකාශිත වූයේ මෙසේයි. එය සපේනු කැමති සමත යානිකයා විසින් පළමු කොට භවාග්‍ර ධර්මයන් ආදි කර්මිකයා විසින් දුෂ්පරිග්‍රහ වන බැවින් නේව සංඥානා සංඥායතනය තබා සසු රූපාවචර අරූපාවචර ධානයන් අතුරෙන් එක්තරා ධානයකින් නැගී විතර්කාදී ධානාංගයෝද ඒ විතර්කාදීන් හා ඉපදිය යුතු ධර්මයෝද ලක්ෂණ රස ආදී වශයෙන් පිරිසිඳ දත යුතුයි. මෙසේ පරිග්‍රහ කොට මේ සියල්ල අරමුණට අභිමුඛව නැමින බැවින් නාමාර්ථයෙන් නාම නැමැයි ව්‍යවස්ථා කළ යුතුයි. ඒ නාමය පරීක්ෂා කරන්නේ මේ නාමය කුමක් නිසා පවතින්නේ දැයි සොයන්නේ ඒ නාමයට නිශ්‍රේ වූ හෘද රූපය දකි. ඉක්බිත්තෙන් ඒ හෘද රූපයට නිශ්‍රේ වූ සතර මහා භූතයන්ද චතුර්භූතයන් නිසා පවත්නා වූ සෙසු උපාදාය රූපයන්දැයි රූප පරිග්‍රහය කෙරේ. හෙතෙම මේ සියලු රූපයම රුප්නාහෙයින් රූප යැයි නියම කෙරේ. ඉක්බිත්තෙන් අරමුණට නැමෙන ලකුණු ඇත්තේ නාමයයි රුප්නා ලකුණු ඇත්තේ රූපයයි සංක්ෂේප බැවින් නාම
රූප නියම කෙරෙයි යනුවෙනි. මෛත්‍රී සමාධිය විදර්ශනාවට නැගීමද ඔබට මෙයින් පැහැදිලි වෙනවා ඇත. විදර්ශනා යානික ක්‍රමය. මුලින් දක්වන ලද්දේ සමත යානික ක්‍රමයයි. විදර්ශනා යානික ක්‍රමය මෙයට වෙනස් වෙයි. එහිදී ආරම්භයේදීම උපාදාන ස්කන්ධයෙනට ඇතුළු වන ධර්මවන පඨවි ආදී ධාතුන් මානසිකාරම්මණය සඳහා යොදාගෙන එම මානසිකාර විදිය නොපිරිහෙලා නොපමාව කළ යුතුය. එනම් මේ සස්නෙහි එක් පුද්ගලයෙක් වනාහි යතෝක්තාකාරයෙන් උපචාර අර්පණා සමාධි නොඋපදවාම පංච උපාදාන ස්කන්ධයන් අනිත්‍යාදී ලක්ෂණ විසින් විදර්ශනාව කෙරේ. මෙය විදර්ශනාවයි. ඔහුගේ විදර්ශනාව සම්පූර්ණ වීමෙන් එහි හටගත් ධර්මයන් නිවනට නැමීමෙන් අරමුණු කොට පැවැත්මෙන් යම් චිත්ත සමාධියක් පහළ වේද මෙය සමතයයි. මෙසේ ප්‍රථමයෙන් විදර්ශනාවය පසුව සමතයයි. එයින් විදර්ශනාව පෙරදරි කරගත් සමතය යනු එහි අදහසයි. මෙහි සඳහන් පරිදි මේ විදර්ශනාව මැදදී පහළ වන මේ සමාධිය උපචාර සමාධියන් අර්පණා සමාධියත් යන දෙකම බව සැලකිය යුතුය. ශුෂ්ක විදර්ශකයා හට පවා ප්‍රථම ධානාංග සහිතව මාර්ගය පහළ වන්නේ මෙය හෝ මෙහි දියුණුවෙන් බව සැලකිය යුතුය. සංඛාර උපේක්ඛා ඥාන අවස්ථාවේ ලැබෙන මේ විශේෂ සිද්ධිය තේරුම් ගැනීමට නොහැකි වන නිෂ්කාරණයේ වාද කරන පින්වතුන්ගේ විවේක බුද්ධියට විපස්සනා නියමේනහි සුඛ විපස්සකස්ස uppanna maggopi samapatti labino janang padakang akatwa uppannang maggapi patamajjanang padakang katwa පකින්නක සංඛාරේ සමසිත්වා uppannේ maggopi patamajjanikava honti යනුවෙන් විශුද්ධි මාර්ගයේ යොදන ලද පුද්ගල අවස්ථා ප්‍රභේදයේද ප්‍රයෝජනවත් වේ යයි සලකමු. විදර්ශනා ඥාන පරම්පරාවේ ආරම්භය සමතය අනුව චිත්ත සමාධියක් ලබාගත් පුද්ගලයාට මෙහිදී එතරම් අපහසුවක් ඇතිවීමට ඇති ඉඩ ස්වල්පය. එබඳු බලයක් නැති යෝගාවචරයා හට භාවනාරම්භයේදී නොයෙක් අපහසුකම් ඉදිරිපත් වන්නේය. වැඩි වේලාවක් හිඳගෙන එක ඉරියව්වක් ගෙවීම දුෂ්කරය. එබඳු පුද්ගලයාට චිත්ත සමාධිය ඈතය. භාවනා වැඩ ඉවතලා පලා යෑමට නොයෙක් විට සිත් පහළවන්නේය. හිතවත් විශ්වාස කටයුතු කල්යාණ මිත්‍ර ආශ්‍රය නිතර නිතර ලබා ගැනීමෙන් පැමිණි පැමිණි දුක් ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් සිතේ බර අඩු කර ගැනීමට යෝගාවචරයාට පිළිවන. ආචාර්යවරයාද පැමිණි පැමිණි වෙනස්කම් අනුව සුදුසු උපදෙස් දීමට හැකිවන්නේය. මෙසේ ආචාර්යයන් වහන්සේගේ ආරක්ෂාව උපදෙස් සහ අවධානය යන මේවාද යෝගාවචරයාගේ අප්‍රමාද විහාරයේද එකතු වීමේ භාවනාවේ මානසිකාර භූමිය වූ මුල් කොටස සම්පූර්ණ කරගත හැකිවන්නේය. ආචාර්යවරයෙකුගෙන් හෝ
පොතකින් හෝ කර්මස්ථාන භාවනාවක් ඉගෙන ගොස් තනිව භාවනාවේ යෙදෙන්නාට මේ සැනසිල්ල කොයින් ලැබෙන්නේද? එහෙයින් ඔවුන් හට නියම මාර්ගයේ ගමන සිදුවේ යනු සැක සහිතය. එහෙයින් මේ යෝගාවචරයා සියලුම මානසිකාර විදිය නොපිරිහෙලා පිළිපදිමින් ඇදහිලිමත්ව මෙහි යෙදිය යුතුය. එසේ පවත්නා විට යතෝක්ත සමාධිය ලැබේ. එයින් එකඟ කරගත් සිතින් තව තවත් සංස්කාර ධර්මයන්ගේ යථා තත්ත්වයේ වැටහෙන්නට පටන් ගන්නේය. මේ නුවණ දියුණුවද එයට බාධක කෙලෙසුන් අයින් වීමෙන් සිදුවන්නකි. ක්‍රමයෙන් සීල සමාධි ප්‍රඥාවන් ආර්ය අෂ්ටාංගික මාර්ග වශයෙන් වැඩෙනසේ ප්‍රකට වෙයි. විදර්ශනා ඥානයට ප්‍රතිපන්දක භාවයෙන් පැවති කෙලෙස් ක්‍රමක්‍රමයෙන් තුනී වන හේයින් දර්ශනයද ඉතා හොඳින් මාර්ගාංගයන්ගේ පැවැත්මට සුදුසු අන්දමින් පහළ වන්නේය. දුක්ඛ ආදී ආර්ය සත්‍යයට අයත් කෘත්‍යයන් සිදු කරමින් විදර්ශනා ඥානය මස්තක ප්‍රාප්ත වන්නේය. මේ පිළිබඳ සසු විස්තරද උපදේශද මෙහි සඳහන් කිරීම යෝගාචරයාගේ පිළිවෙතට එතරම් උපයෝගී නොවන හේයින් මෙපමණකින් මෙය සමාප්ත කරනු ලැබේ. නිතර සිහි කරනු ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ ප්‍රථමාරම්භ වීරේ කරව කෙලසුන් කෙරෙන් නික්මෙව් බුදු සසුනෙහි යෙදෙව් බට වනයක් බිඳින මත තෙකුමෙන් මාර සේනාව පළවා හරිව් යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහස්සති පහාය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති. යමෙක් මේ ධර්ම විනයෙහි නොපමාව වෙසේනම් හෙතෙම ජාත්‍යාදී සංසාරයේ දුරුකර දුක් කෙලවර කරයි. නෛතං සිතිල මා රබ්බා නෛතං අපේන තාමස නිබ්බානං අධිගන්තබ්බං සබ්බ ගන්තප්ප මෝවනං. සියලු කෙලෙස්කට මුදාලන මේ නිවන ලිහිල් ආරම්භයකින් හෝ කුඩා වීරයකින් හෝ ලැබගත නොහේ. පමාදං බයතෝ දිස්වා අප්පමාදං ච කේමතෝ භාවට්ටංගිකං මග්ගං ඒසා බුද්ධානුශාසනි. පමාව බය වශයෙන් දැක නොපමාව නිර්භය වශයෙන් දැක ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩව් මෙය බුද්ධානුශාසනාවයි. යම් භික්ඛවේ සත්තාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වූ තං මයා ඒතානි රුක්ක මූලානි ඒතානි සුඤ්ඤාගාරානි ඥායත භික්ඛවේ මා පමාදත්තේ මා පච්චා විප්පටිසාරිනෝ අහුවත් අයං වූ අම්හාකං අනුශාසනී. මහණෙනි,
ශ්‍රාවකයන්ට හිතවත් වූ අනුකම්පා කරන ශාස්ත්‍රූවරයෙකු විසින් අනුකම්පාව සලකාගෙන යමක් කළ යුතුයනම් ඒ මා විසින් කරන ලද්දේය. මහණෙනි, තෙල වෘක්ෂමූලයෝ විවේක ස්ථානයෝ. මහණෙනි, ධ්‍යාන කරව, භාවනා යෝගී වව, පමා නොවව, පමා වී පසුව විපිලිසරට පත් නොවව. මේ තොපට දෙන අපගේ අනුශාසනයයි.